ගරුවදරේ 7:58ට ගන්නවා මට කෝල්ලා සීත කියන කෙනා. අරගෙන කියනවා මට උදව්වක් කරන්න කියලා. මං කියනවා උඹට උදව් කරන්න ඉතින් මට මගේ සුසියා වුණා කියලා. සුසියාට මේ කරදරයක් කරන්න බෑ. සුසියාට මොකක්වත් වෙන්න බෑ. අපි මොනාරි දෙයක් තියනවා නම් කතා කරලා විරදගමු කියලා. මං තාත්තා කෙනෙක් වශයෙන් මේ මයි දුවට සාධාරණයක් කරුවා කියනවා. මං ඊට කෑගහලා බනින්ද කියනවා දැන් වැඩක් නෑ ඒ කතා කරලා. ඌ මරලා ඉවරයි මං. ආයෙ ඌට එන්න හම්බෙන්නේ නෑ. මේ සිංගිති තමයි කුසී මල්ලියෝ කිට්නැප් කරලා මොනවා කරලා අරන් තියෙන්නේ. එයාට ගෝල් ලොකු දේශපාලන හයියක් තියෙනවා. මේ වගේ අහිංසක මිනිස්සු රංගිල්ලව දායනම් කරනවා තමයි. 22 බඩු ගන්නන්න තමයි 9:10 අතර තමයි ආවේ. යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා තමයි කිව්වේ. බොසා ඒ ගෙදර දාලා මං ආපහු ආවා. පැයක් විතර ඉඳන් පස්සේ කෝල් ලැන්න නැතිව කෝල් ලැග්ගත් ෆෝන් එක වැඩ නැහැ. බැරි මෙතන ගියා. පැයකමාරක් විතර ඉඳලා ගියා. යනකොට ගෑනු කෙනෙක් හිටිය ගෑනු කෙනා ගියා විනාඩි 5-10ක්වත් හිටියේ නැහැ මල්ලි ඇවිල්ලා ගියා කියලා කිව්වා. ඊට පස්සේ තමයි මම පොඩ්ඩක් හොල බැලුවා. හොල බැලලා බැරි මෙතන තමයි පොලිසිය පැමිණලා. මේ ගෙදර කට්ටිය තමයි සැකේ තැන් වෙන්නේ. ඒ දවස් පස්සේ තමයි එයාලත් අතුරුදහන් අයියත් අතුරුදහන් තාම වෙච්ච දෙයක් නැහැ.